අලුත් ලෝකය හරිම දේ හරියට හදිසියක් කොනොත් ළඟ තියාගන්න ඕනේ ෆෝන් නම්බර්ස්. හදිසි කියන දේවල් එන්නේ කියලා නෙමෙයි. එවලි කරන්න ඕනේ දේවල් අපි දන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා පුළුවන් ඉක්මනට දන්න කෙනෙක්ට කතා කරලා ඒකෙන් උපදෙස් ගන්න. ඔතන තමයි gederma පිස්සු වැඩෙන තැන. අර හිට මෙහෙට කෝල් කර කර නම්බර් හොයන්න ගියාම කරන්න ඕනේ වැඩේ කරගන්න අන්තිමට වෙලාවක් නැහැ. අපි බලමු හදිසි එකදී. ඔබ ළඟ තියෙන්න ඕනේ දුරකථන අංක කිහිපයක්. ලංගම පොලිස් ස්ථානයේ දුරකථන අංකය. gederට හොරෙක් පැනලා නම් කවුරු හරි කෙනෙක්ගෙන් තර්ජනයක් එල්ල වෙනවා නම් රියානුතුරක් වෙලා තියෙනවා නම් ඔබ දැනුම් දෙන්න ඕන මුල්ම තැන තමයි ඔබේ ළඟම තියෙන පොලිසියට. 119ට හරි 118ට හරි කෝල් කරලා කිව්වත් එයාලට ඊට පස්සේ දන්වන්නේ ඔබේ ළඟම තියෙන පොලිසියට නිසා. හොඳම දේ තමයි කරදරයක් වුණාම කෙලින්ම ළඟම තියෙන පොලිසියට කතා කරන එක. ඒ හින්දා ඔබට ළඟම පොලිස් ස්ථානයේ දුරකථන අංකේ ළඟ තියාගන්න හැම වෙලාවෙම ඔබට සමීප වෛද්‍යවරයෙකුගේ අංකයක්. ඔබේ ගෙදර කාට හරි ඉක්මන් ප්‍රථමාධාර අවශ්‍ය රෝගී තත්ත්වයක් හැදුනොත් ඒ දේට මේ නම්බර එක ඕන වේවි. ඔබට මහරෑ ළමයෙක්ට ලෙඩක් හැදුනාම අම්මලා තාත්තලා විඳින දුක අපි දන්නවනේ. ඉන්න මේ වගේ නම් එකක් තියාගත්තොත් රෝග ලක්ෂණ කියලා gederedi කරන්න ඕන ප්‍රතිකාර ටික දැනගන්න ඔබට පුළුවන් වේවි. නීතිඥයෙකුගේ දුරකථන අංකයක්. ඔබට හදිසි නීතිමය ගැටලුවක් පැන නගුණොත් ඔබට පුළුවන් ඔබේ සමීපතම නීතිඥයෙකුට කියලා ඒ ගැන උපදෙස් ගන්න. තමන්ටම කියලා වෛද්‍යවරයෙකු වගේම තමන්ටම කියලා නීතිඥයෙකුත් ඉන්නක ඇත්තටම වටින දෙයක්. ග්‍රාම සේවකගේ දුරකථන අංකය, ඡන්ද හිමි නාම ලේඛනය, විවිධ ආධාර බෙදා දීම, ඒ වගේම හැඳුනුම්පත් ආදී සියලු රජයේ කටයුතු ගමේ සිද්ධ කරන්නේ ග්‍රාම සේවක නිලධාරීතුමා. ඉතින් මේ වගේ දේවල් ගැන හදිසි තොරතුරක් ගන්න ඔබට ඕනුනොත් මේ නම්බරේ ඔබ ළඟ තියෙනව නම් ලේසි නේද? නැත්තම් වෙන්නේ ගමටම කෝල් දෙදී ග්‍රාම සේවක මහත්තයාගේ නම්බර එක හොයන්න. පාසලේ දුරකථන අංක. ඔබ ඉස්කෝලේ යන දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඔබ ළඟ අනිවාර්යෙන්ම මේ දුරකථන අංක තියෙන්න ඕනේ. පන්ති භාර ගුරුතුමියගේ හෝ ගුරුතුමාගේ දුරකථන අංකේ තියෙනව නම් තවත් හොඳයි. පාසලේදී ළමයෙක් ලෙඩ වුණාම තමන්ගේ ළමයින්ගේ විනය ගැන පාසලේ අලුතින් සිදුවෙන දේවල් ගැන දැනුවත් වෙන්න ඔබට ඒක උපකාරී වේවි. ඒ වගේම මෙන්න මේ දුරකථන අංකත් ඔබ ළඟ තියාගන්න. 19.90 නොමිලේ පිරිනැමෙන හදිසි ගිලන්රත සේවය 118-119 පොලිස් හදිසි ඇමතුම් ඒකකය 19.19 ජාතික තොරතුරු සේවය. ඉතින් මේ වගේ තොරතුරු දිනපතා නරඹන්න පහලින් අලුත් ලෝකයේ අපිව subscribe කරන්න. දවස සුබ වේවා. ඔබට ජය වේවා.